කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න ලංකපේ ග්‍රාම නිලධාරීන් ගැන කතා කරද්දී අපිට මතකයි අස්වැස්සුමට අදාළව ඒ සංගරණය සිදු කිරීමේදී ඒ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේදී විශේෂයෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමග ග්‍රාම නිලධාරීනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලලා හිටියා සහයෝගය ලබා දුන්නේ පිරිසක් පමණයි ග්‍රාම නිලධාරීන් අතරින් ඒ අවස්ථාවේදීත් දීමනා ගැටලු ඇතුළුව තවත් හේතු කිහිපයක් ගෙනහැර දැක්වුවා දැන් මේ වන විටත් ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවාද අස්වැස්සුමට අදාළව අපි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිතිය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තේ පනතේ තිබ්බ ගැටලුත් සමග එතකොට 1994 දී ග්‍රාම නිලධාරීන් සතුව එතෙක් පැවති දිලිඳු සහන විෂය කඩලා තමයි සමෘද්ධි කියලා වැඩසටහන නිර්මාණය කරන්නේ ඒ නිර්මාණය කරපු වැඩසටහනෙන් පස්සේ කාලෙකදී රජේ පවා පිළිගන්නවා මුඛ්‍ය අරමුණු සාක්ෂාත් වුණේ නැහැ කියලා. ඉතින් ඒ නිසා තමයි මේගොල්ලෝ සමාජ සුභ සාධන පනත ගේන්නේ 2002 දී. නමුත් 22 වෙනකන් ක්‍රියාත්මක වුණේ නැහැ. 2022 දී අපි ඒකෙන් ඉවත් වෙන්න හේතුව වුණේ ඒ පනතේ තියෙනවා 21-22 වගන්තිය. 21-22 වගන්ති වලින් කියන්නේ පුද්ගලයන්ගේ ජීව දත්ත තොරතුරු. වල සාවද්‍යතාවයක් තිබ්බොත් එහෙම නිලධාරියාට අධිකරණීය ක්‍රියාදාමයක් ගන්නවා කියලා. ඒක බරපතල තත්ත්වයක්නේ. පුද්ගලයන්ගේ ජීව දත්ත තොරතුරු 100%ක් නිවැරදි කරන්න අමාරුයි. පුද්ගලයා විසින් ලබා දෙන තොරතුරුනේ. ඒ නිසා තමයි එදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අපි ගත්තේ. නමුත් ඊට පස්සේ ඒගොල්ලෝ තෝරා ගැනීමේ ක්‍රමවේදයක් විදිහට තාක්ෂණික මෙවලමක් භාවිත කරලා ඒතර සංඛ්‍යා ලේඛන වශයෙන් ගුණාත්මක දත්ත ප්‍රමාණාත්මක කෝ ගණනය කරන්න බෑ විශේෂයෙන් ජීව දත්ත වගේ දේවල් පුද්ගලයන්ගේ ආදායම කෙනෙක්ගේ ආදායම තව කෙනෙක්ට සාපේක්ෂයි ඒතර වියදම සාපේක්ෂයි රෆ්ලි අපිට බලලා කෙනෙක්ගේ ආදායම තක්සේරුවකදී කියන්න බෑ එයා අඩු ආදායම්ද වැඩි ආදායම්ද මධ්‍ය ආදායම්ද කියලා ඒ වගේම ග්‍රාමීණධාරීවරයෙක් විදිහට අපිට පුළුවන් පොට්ටාෂිය තුල ජීවත් වෙන පුද්ගලයාගේ එයාගේ හැසිරීම මත එයාගේ ප්‍රේශක්තිය මත තමයි තොරතුරු දෙන්න පුළුවන් නමුත් එයාගේ පොට්ටාෂියම් පිටත ඊට එයාට වඩා ආදායම් වෙනස් වෙන්න පුළුවන් එතකොට පන්තේ 21-22 වගන් තියනුව අපේ නිලධාරියාට වරදක් පැටවෙනවා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළා කියලා. අපි දා සංගමයේ විදියට ඉදිරිපත් කරපු තොරතුරු ඉල්ලි වලට සාධාරණ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසාම තමයි අපිට වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉන්න සිද්ධ වුණේ. අපි නමුත් එදා උපකල්පනය කරලා කිව්වා වගේම සුභ සාධන පනත මගින් ඒ කරපු නිර්ණායකවලින් ලැබිච්ච තොරතුරු සාවද්‍යයි. අපිත් දන්නවා බිම්මට්ටමේ නිලධාරීන් විදියට මේ වෙනකොටත් තොරතුරු වැරදි නිසා ප්‍රතිලාභ ලැබිය යුතු බහුතරයකට ලැබිලා නැහැ. ඔතන 21-22 වගන්ති ගැන කතා කරද්දී දීර්ඝ කාලයක් තිස්සේ එන තවත් චෝදනාවක් බවට පත් වුණා මේ හිතාමතාම ප්‍රතිලාභ නොලැබිය යුතු පිරිස් මේ වැඩසටහන තුළට ඇතුළත් කර ගැනීමේදී රාජ්‍ය නිලධාරීන්ගෙනුත් ඒ සඳහා යම්කිසි ආකාරයක රුකුලක් ලැබෙනවා කියලා ග්‍රාමීය මට්ටමේ මේක දේශපාලනික දීමනාවක් බවට පත් වෙලා තියෙනවා යම් පක්ෂයකට ඡන්දය ලබා දෙනවා නම් සමෘද්ධියට අයිති වෙනවා ඒ නිසා තමයි මේ දේපළ පිළිබඳව ගණනය කිරීමේදී එහෙම නිවැරදිම තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් විදිහට මේ වගන්ති ඇතුළත් කරා කියලා කියන්නේ ද මේ චෝදනාව එක ඔබතුමීලා එකඟ වෙන්නේ නැද්ද ඒ සිදුුනේම නැහැ කියලාද කියන්නේ අතීතයේ ඉඳන් 1994 වෙනකන් ග්‍රාම නිලධාරීන් තමයි දිලිඳු සහන කටයුතු කළේ. නමුත් 1994 සමෘද්ධි ව්‍යාපාරයේ සමග ග්‍රාම නිලධාරීන් දිලිඳු සහන විශ්ෙන් අයින් වුණා. අපේ බලතල පටු වුණා. නමුත් කොට්ටාෂිය තුල ආදායමක් පුද්ගලයාගේ ප්‍රකාශ කරන්න පුළුවන් ග්‍රාම නිලධාරියට පමණයි. සමුදි සංවර්ධන නිලධාරියාට ආදායමක් ප්‍රකාශ කරන්න බැහැ. අදටත් පුද්ගලයාගේ වැඩි ආදායමක්ද අඩු ආදායමක්ද ආදායම් සහතික නිකුත් කිරීම කරන්නේ ග්‍රාම නිලධාරිය. එතකොට සමුදි සංවර්ධන නිලධාරීන් තමයි ආධාර ලබා දීම් කටයුතු කළේ. එතකොට ඒ නිලධාරියාට ආදායම තක්සේරු කිරීමේ බලයක් හෝ හැකියාවක් නැතුව ආදායම් නිර්වචනය කිරීමේ ගැටලුවක් තමයි ඒ තියෙන්නේ. ඒ නිසා තමයි යම් කිසි සාවද්‍ය තොරතුරු තිබ්බා නම් ඇතුල් වෙන්න හේතුව. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.